සෙත්තෙෆම් නාලිකාවේ කිතුණු ආගමික වැඩසටහන් සඳහා ඔබගේ මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙන්න අමතන්න 0736 317578 0736 317578. පියාණන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද ශ්‍රද්ධාත්මයාණන් වහන්සේගේද නාමයෙන් ආමේන්. අප සමිදානන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් ශ්‍රද්ධාත්මයාණන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. අදේ වචනේ තුල ජේසු ඔබට මට මතක් කර දෙන්නේ ඔබ මම ජේසුගේ කාර්යය කරගෙන යද්දී අභියෝග බලපෑම් බොහෝමයක් එල්ල වෙන්නට පුළුවන්. නමුත් ඒ කොච්චර අභියෝග ආවත් බලපෑම් ආවත් ජේසු ඔබට මට දීලා තියෙන කාර්ය කැඳවීම තුල සාක්ෂාත් කරන්නට ආරාධනා කරනවා. ඉතින් ඔබ මගේ ජීවිතේ විවිධාකාර කැඳවීම තුල ජීවත් වෙන අපි ඒ අභියෝගයන් තුල ජේසුගේ කාර්යය කරගෙන යන්නේ කෙසේද කියන දේ තේරුම් ගන්නට උත්සාහ කරමු. එලෙස කටයුතු කරන්නට බැරුව ගිය අවස්ථාවන් වෙනුවෙන් ජේසු ස්වාමීන් වහන්සේ ඉදිරියේ අවංකව මනස්ථාපනය වෙමින් අපි ක්ෂමාව ඉල්ලා සිටිමු. සර්වබලධාරී දෙවියන් වහන්සේ අපගේ පව් කමා කර සදා ජීවනය කරා පරගෙන යන සේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුණී කරුණා කළ මැනව. ක්‍රිස්තුණී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අති උත්කෘෂ්ඨ මණ්ඩලයේ දෙවියන් වහන්සේට මහිමේද මිහිපිර සුසිද්ධාරණට සාමේද වේවා. දෙවි සමිදානි ස්වර්ගීය රජාණනි සර්වබලධාරී දෙවි පියාණනි අපි වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය පල කරමු. ඔබ වහන්සේගේ අති මහිමය නිසා අපි වහන්සේට තුති පුදමු. ඒකගණන පුත්‍ර වූ ජේසු ක්‍රිස්තුනේ දෙවි සමිදානනි දේවබැඳු පෝතකයාණනි පියාණන් වහන්සේගේ පුත්‍රයාණනි ලොවේ පවහරණ වහන්සේ අපට කරුණා කරනද ලොවේ පවහරණ වහන්සේ අපගේ අතුරු දෙකමද පියාණන්ගේ දකුණු පාසේ වැඩ සිටින වහන්සේ අපට කරුණා කරනව
මක්නිසාදයක් ශුද්ධාත්මයන් සමග දෙවියන් වහන්සේගේ මහිමෙහි එක වැඩවසන්නා වූ ජේසුස් සමිධානනී එකම සුදු දැනන් වහන්සේ වහන්සේමය එකම සමිධානන් වහන්සේ වහන්සේමය එකම මාතියුස් සුස්ත දැනන් වහන්සේ වහන්සේමය ආමෙන්. අපි යාඥා කරමු. දයාවන්ත දෙවී පියාණනි, වැටුණු ලෝකයේ ඔබ පුතුන්ගේ බැගෑපත් බවින් නන්වන්නන් ඔබ වහන්සේ කරුණා කළ සේක්වේද. එමගින් පාපේ වහල් බවින් මුදාගත් ඔබ වහන්සේගේ විශ්වාසකයන් වන අපට සදා ආනන්දේ භුක්ති විඳීමට හැකිවන පිණිස අපගේ ජීවිත සාන්ත සිතින් ගත කිරීමට වරම් ලබා දුන මැනව මේ කී දේ ඔබ හා සුදාත්මයන් සමග එකම දෙවියන්ව සදාටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන්න් අපගේ ස්වාමීන්ද වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. එසකියෙල් දිවස්පසාතුමාගේ පොතෙන් උපුටාගත් කොටසකි. උන්වහන්සේ මට කතා කළ විට දේවාත්මානුභාවයෙන් මා තුළට ඇතුල් වී මා නැගිටුවා සිටෙව්වේය. මට කතා කළ තැනන් වහන්සේගේ කටහඬ මට ඇසුනේය. උන්වහන්සේ මෙසේ වදානසේක. මනුෂ්‍ය පුත්‍රය, මට විරුද්ධව කැරළ ගැසූ කැරළිකාර ජාතියක් වන ඊශ්‍රායෙල්වරුන් වෙත මම නුඹ යවමි. ඔහුද ඔවුන්ගේ පියවරුද අද දවස දක්වා මට විරුද්ධව ද්‍රෝහිකම් කළහ. ඒ සෙනග මුරණ්ඩු දැඩිසිත් ඇත්තෝ වෙති. මම ඔවුන් වෙත නුඹ යවමි. නුඹද මහෝතම දෙවි ස්වාමින් වහන්සේ මෙසේ වදානසේකැයි ඔවුන්ට කියන්න. ඔවුන් කැරලිකාර මනුෂ්‍යන් වන බැවින් සවන් දුන්නත් නොදුන්නත් ඔවුන් අතරෙහි දිවසිවරයකු සිටින බව ඔවුන් දැනගනු ඇත. දේවාක්‍ය නම් එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර සමිදුනි, ඔබ දෙස අපගේ දෙනෙත් ඔසවමු. සමිදුනි, ඔබ දෙස අපගේ දෙනෙත් ඔසවමු. සමිදුනි, ඔබ දෙස අපගේ දෙනෙත් ඔසවමු. සගලව වැඩවසන සමිදුනි, ඔබ දෙස මාගේ ඇස් ඔසවමි. බලව දාසයෙකුගේ ඇස්සේ ස්වාමියාගේ දස අතත්, දාසියගේ ඇස්පිය ස්වාමිදෝගේ දස අතත් යොමු වී තිබෙන්නාක් මෙන්. අපේ දෙවිදානන්ගේ කරුණාව අප වෙත පහළවන තෙක් අපේ දැසේ තුමානන් දෙස යොමා තිබේ. සමිදුනි, ඔබ දෙස අපගේ දිනෙත් ඔසවමු. සමිදුනි, මට කරුණා කළ මැනව අපට කරුණා කළ මැනව මන්ද අපේ අධික ලෙස නින්දාවට ලක්වී සිටියේමු. සමිදුනි, ඔබ දෙස අපගේ දෙනෙත් ඔසවමු. සුවපහසු ලබමින් සිටින අයගේ උපහාසයටත් අහංකාරින්ගේ නින්දාවටත් අපි බොහෝ කල්ලක් වී සිටියේමු. සමිදුනි, ඔබ දෙස අපගේ දෙනෙත් ඔසවමු. ශුදෝ පාවුලතුමන් විසින් කොරින්තුවරුන්ට නින ලද දෙවන හසුනෙන් උපුටාගත් කොටසකි. ඒ එළිදරව් කිරීම්වල අති උතුම්කම පිණිස
මට පහරදීමට සාතන්ගේ දූතයකු වැනි කරනකොටගෙන මාහිස උදුම්මා නොගන්නා ශරීරයේ කාවැදුණු කටුවක් හා සමාන පීඩාවක් මට දෙන ලද්දේ. එසේ වූයේ මාහිස උදුම්මා නොගන්නා පිණිසය. එය ඉවත් කරන මෙන් තුන්වරක් මම සමිධානන් වහන්සේගෙන් ඉල්ලුවෙමි. උන්වහන්සේ පිළිතුරු දෙමින් මාගේ බලය පරිපූර්ණ වන්නේ දුර්වලකමේදී බැවින් මාගේ වරප්‍රසාදය ඔබට සෑහේ යැයි වදාළසේක. එබැවින් ක්‍රිස්තුස් වහන්සේගේ ශක්තිය මා කෙරෙහි පිහිටවන පිණිස මාගේ දුර්වලකම් ගැන ඉතා සන්තෝෂයෙන් පාරට්ටු කරන්නෙමි. එහෙයින් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා පැමිණෙන දුර්වලකම්ද අන්තරාද අගහිගකම්ද පීඩාද විපත්තිද මම සතුටින් පිළිගනිමි. මක්නිසාදයත් දුර්වලව සිටියදීම මම ශක්ති සම්පන්නව සිටිමි. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තුති වේවා. Hallelujah, 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 hallelujah. ධර්මයානෝ මිනිසත් බව රැගෙන අප අතර වැඩවිසූ සේක. උන්වහන්සේ අදහාගත් අයට දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැබීමේ වරම උන්වහන්සේ දේවා වදාළ සේක. සමිධානන් වහන්සේ ඔබ සමග වෙන සේක්වා. ඔබ සමගද වන සේක්වා. සුදර මාතුමාගේ සුදෝ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. සමිධානනී ඔබ වහන්සේට මහිමය වේවා. උන්වහන්සේ එතනින් එක්ම සිය රටට පැමිණි සේක. ශ්‍රාවකයෝද උන්වහන්සේ පිරිවරා ගියහ. එය සබත් දින වූයෙන් උන්වහන්සේ ධර්මශාලාවේ උගන්වන්නට පටන් ගත් සේක. උන්වහන්සේට සවන් දුන් සමූහයා විශ්මිතව මොහුට මේ දේවල් පහළ වූයේ කොහෙන්ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක්ද? මොහු අතින් කරනු ලබන හාස්කම් කවරේද? මොහු අඩුවා නොවේද? මරියාගේ පුතා නොවේද? ජාකොබ්, ජෝසප්, ජුදස් සහ සීමන් යන අයගේ සහෝදරයා නොවේද? මොහුගේ සහෝදරියනුත් අප අතර සිටිනවා නොවේද කියා ඔහු උන්වහන්සේ ප්‍රතික්ෂේප කළහ. ජේසුස් වහන්සේ කතා කරමින් දිවෙසිවරයෙකුට ගරුබුවන් නැත්තේ සිය ගමේදී නෑදෑයන් අතරදී තම ගෙදරදීත් පමණක් යැයි වදාළසේක. එහිදී රෝගීන් ස්වල්පක දෙනෙකු පිට අත්තබාසුව කිරීම හැර අන් කිසි හාස්කමක් කරන්නට උන්වහන්සේට නොහැකි විය. ඔවුන්ගේ අවිශ්වාසය ගැන උන්වහන්සේ මවිත වූසේක. සමිධානන් වහන්සේගේ ප්‍රේමයේ සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුගේ වහන්සේට ප්‍රශංසා වේවා. The
මොහොතකට වාඩිවන්න. ක්‍රිස්තුමත් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරයනි, ආදර දුදරුවනි, අද සුතෝ සුශේෂ පාඨයේ අවසානයේදී සඳහන් වෙනවා, එහිදී රෝගීන් ස්වල්ප දෙනෙක් පිට අත්තබා සුව කිරීම හැර අන් කිසි හාස්කමක් කරන්නට උන්වහන්සේට නොහැකි විය කියලා. රෝගීන් කිහිප දෙනෙක්ව සුව කළා විතරයි ඊට වඩා ප්‍රාතිහාරයක් හාස්කමක් කරන්නට ජේසුට බැරුව ගියයි කියලා. අපි කල්පනා කරලා බැලුවොත්, අපි මෙනෙහි කරලා බැලුවොත් ප්‍රියාදර සහෝදරනි, පසුගිය සති දෙකම අපි ජේසුගේ පුදුම ක්‍රියා, පුදුම හාස්කම් දැක්ක ඉරුදිනයන් දෙකක් තමයි පසු කළේ. ගිය ඉරිදත්, ඊට ඉස්සෙල්ලා ඉරිදත්. ඔබට මතකද? ගිය ඉරිදානේ මේ ඊට ඉස්සෙල්ලා ඉරිදා ජේසු කරපු පුදුම ක්‍රියාව මොකද්ද? ආ? මොකද්ද මතකද? මතක නැහැ. ගිය ඉරිදා නෙමෙයි ඊට ඉස්සෙල්ලා ඉරිදා. ජේසු මොකද කළේ? කුණාටුව සංසිඳෙව්වා, මාරුත දමණය කළා. ජේසු ශ්‍රාවකයොත් එක්ක බෝට්ටුවේ යද්දි කුණාටුවක් ආවා. ජේසු කුණාටුව සංසිඳෙව්වා. ඒ තුල පෙන්නවා ජේසු මේ ස්වභාව ධර්මයට අධිපතියා. ස්වභාව ධර්මයේ සිදුවෙන දේ උන්වහන්සේට යටයි කියන දේ පෙන්ණුම් කළා. ගිය සතියේ විශේෂ කාර්යයන් දෙකක් කළා ජේසු. මොනවද කළේ? ගිය සතියකත් මතක නැද්ද මේ වෙනකොට? ආ? මොනවද? අයියෙන් කියන්නේ? ආලෝකයට අත තිබ්බූ ස්ත්‍රියව සුව කළා. හරි, වෙරි ගුඩ්. මහලේ රෝගී කාන්තාවව සුව කළානේ. මහලේ රෝගී පිළිකාවක් නැත්නම් ලේ පිළිකාව කියලා කියන ඒ කාන්තාව සුව කළා. ඒ කාන්තාව විශ්වාසයෙන් ජේසුගේ සළුවට අත ගහපුවාම ඇය සුව වුණා. ඒ වගේම තව කාර්යයක් කළා එදා ජේසු. ජෛරස්ගේ දියණියව මරණයෙන් නැගිට්ටෙව්වා. මොකද ජේසු එතනට යද්දි ජෛරස්ගේ දියණිය මැරිලායි කියලා කිව්වේ. එතකොට බලන්න, ගිය සතියේ ජේසු රෝගියෙක්ව සුව කළා, මැරිච්ච කෙනෙක්ව මරණයෙන් නැගිට්ටෙව්වා. එතකොට පසුගිය සති දෙක ගත්තාම ජේසු ස්වභාව ධර්මයට අධිපති වෙන්නවා, ජේසු රෝගීන්ට අධිපති කියලා පෙන්නවා, ජේසු මලවුන්ටත් අධිපති කියලා පෙන්නවා. එහෙව් ස්වාමින් වහන්සේට අද සුවිශේෂයට අනුව ලෙඩු දෙන්නේ තුන්දෙනේ සුව කළා හැර වෙන කිසි දෙයක් කරන්න බැරුව ගියා. ඇයි ඒ? ජේසුගේ බලය අඩු වෙලාද? ජේසුගේ හුලම් බැහැලාද? ඈ, මොකද වෙලා තියෙන්නේ? ජේසුගේ බලය අඩු වෙලාද නැහැ? ජේසුගේ බලය අඩු වෙන්න විදියක් නැහැ. ජේසුගේ බලය අඩු වෙලා නැහැ. මොකද්ද වෙලා තියෙන්නේ? උන්වහන්සේට සවන් දුන් සමූහයා විශ්මිතව මොහුට මේ දේවල් පහළ වූයේ කොහෙන්ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක්ද? මොහු අතින් කරනු ලබන හාස්කම් කවරේද? මොහු අඩුවා නොවේද? මරියාගේ පුතා නොවේද? ජාකොබ්, ජෝසප්, ජුදාස් සහ සීමොන් යන අයගේ සහෝදරයා නොවේද? බලන්න අහන ප්‍රශ්න. කවුද අහන්නේ? ජේසුගේ ගමේ මිනිස්සු, නාසරතේ මිනිස්සු. ජේසු ගැන අහන ප්‍රශ්න. එහෙනම් හේතුව වුණේ ජේසුගේ බලයේ අඩුවීමක් නෙමෙයි, නාසරතේ මිනිස්සුන්ගේ තිබිච්ච උද්දච්චකම. ඒගොල්ලන් උද්දච්චයි. ඒගොල්ලන් කැමති නෑ මේ ජේසු තුල තියෙන බලය හඳුනා ගන්න. ඒගොල්ලන්ට අනුව වඩුවගේ පුතා වඩුවෙක්ම තමයි වෙන්න ඕනේ. වඩුවගේ පුතා ඊට එහා දෙයක් වෙන්න බෑ. වඩුවගේ පුතා වඩුවෙක්. එයා අපිට ඇවිල්ලා මේ දේශනා කරන්න, එයා ඇවිල්ලා මේ හාස්කම් පෙන්නන්න, ඒවා අපිට අදාළ නැහැ කියන තත්වයේ තමයි උද්දච්චකමක තමයි නාසරති මිනිස්සු හිටියේ. අන්න ඒගොල්ලන්ගේ උද්දච්චකම නිසා තමයි ජේසුට එතකොට ප්‍රතිහාර කරන්න බැරුව ගියේ. ජේසුගේ වරදක් නෙමෙයි, උද්දච්ච මිනිස්සුන්ගේ උද්දච්චකමේ වරදක්. අපිටත් ඔය වගේ දේවල් හිතෙනවනේ. අපේ ගමේ ධීවර රැකියාව කරන ධීවරයෙක්ගේ පුතෙක් දුවෙක් හොඳට ඉගෙන ගත්තොත් අපිට නිකන් අහස් වලට කටු අයින්නවා වගේනේ. එතකොට කියනවා, ඔය මොකටද ඔච්චර ඉගෙන ගන්නෙ? උඹලා රටක් රාජ්‍යයක් අල්ලන්න යනවද? නේ එහෙමනේ කියන්නේ. එහෙම කියන අය ඉන්නවනේ. උඹලා ඔය රටක් රාජ්‍යයක් අල්ලන්න හදනවද? මොකටද ඔච්චර ඉගෙන ගන්නෙ? ඔය ධීවර රැකියාව කරගෙන ඉන්න බැරිය අරවද මේවද කියලා පුළුවන් තරම් පහත දාන්න උත්සාහ කරනවා.
අපේම නෑදෑයි. එදා ජේසුගේම නෑදෑව තමාව. නෑදෑව තමා ප්‍රශ්නනේ. අර කතාවට කියන්නේ නෑයොයි වේයොයි මීයොයි තමා අපිෝ කපන්නේ කියලා කියනවනේ කතාවට. නෑයොයි වේයොයි මීයොයි තමා අපෝ කපන්නේ. මීයත් කපනවා කනවදනේ හැමදේම අපේ ගෙදර තියෙන ඔක්කොම කනවා කප 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 දාන. වේයොත් එහෙම තමා. වේයොත් අපිට කරදරයි. අනිත් අය තමා නෑයෝ. නෑයොත් ඉතින් එහෙම තමා. නෑයොත් පුළුවන් තරම් අපිව කපන්න උත්සාහ කරනවා. දැන් මන් දෙව්සත්තරට යන්න ගියාම මේ පාද කෙනෙක් වෙන්න යනවායි කියලා මං කියපුවාම මගේ නෑයෙක් වේක් වගේ නෑයෙක් මට කිව්වා එහෙනම් අපි සභාව අතහැරලා යනවායි කියලා. බලන්න කියපු කතාව. මං පාද කෙනෙක් වුණොත් එයා සභාව අතහැරලා යනවායි කිව්වා. නේ? හැබැයි ඉතින් මං පාද කෙනෙක් වෙලා දැන් අවුරුදු 14ක් එයා සභාව අතහැරලා ගිහිල්ලත් නැහැ. මමත් පාද කෙනෙක් හැටියට ඉන්නවා. එයා දැන් මීසමක අපේ මීසමේ දහම් ගුරුවරයා. එතන එහෙම වෙලා නැහැ. නමුත් ප්‍රියාදර සෞසදෙනි ඒ ප්‍රශ්නේ තියෙනවා. එදා මේ අද කන කතා කරා එදා නාසරතේ ජේසුගේ ගමේ ඒ විදියටම තිබිලා. ඊර්ෂ්‍යාව කියන දේ. අනිත් කෙනාගේ වැඩි දියුණුව හිතන්නේ නැති తত্ত্বය. ඒක තනිකර ඊර්ෂ්‍යා කරන එක. මොකද මේ මිනිසුන්ටත් උනේ ජේසු කියන කෙනා වඩුවෙක්ගේ පුතාණේ. එහෙනම් එයා වඩුවෙක් වෙන්න ඕනේ. එතනින් එහා දෙයක් අපිට එපා යාගේ. ඒ වගේ තමයි අපේ ගම්වලත් අද වෙන්නේ. කෙනෙකුට ඉහළට යන්න දෙන්නේ නැහැ අපි. ආ උඹලා දෙමව්පියෝ මේවයි කලේ. එහෙනම් උඹලත් මේවයි. උඹලා රටක් රාජ්‍යයක් අල්ලන්නද ඔච්චර මහන්සි වෙන්නේ අරවද මේවද කියලා අපි පුළුවන් තරම් මොට කරලා දාන්න උත්සාහ කරනවා. එහෙම ඊර්ෂ්‍යා කරන්න එපා. එහෙම ඊර්ෂ්‍යා කරයි කියලා ලැබෙන දේ මොකද්ද? දැන් එක දවසක් එක අම්මා කෙනෙක් මට ඇවිල්ලා කියනවා ෆාදර් මට අපේ අල්ලපු ගෙදර ඉන්න දරුවා ගැන ලොකු ඊර්ෂ්‍යාවක් තියෙනවා. මං ඇහුවා අයියානේ මේ පුංචි දරුවා ගැන ඔයා ඔච්චර ඊර්ෂ්‍යා කරන්නේ? නෑ ෆාදර් මගේ දරුවයි ඒ දරුවයි එකම පන්තියේ. මගේ දරුවාට විෂයන් ඔක්කොටම හොඳට ලකුණු තියෙනවා. නමුත් හැමදාම ඉංග්‍රීසි විෂයෙන් අර ළමයා මගේ ළමයාට වඩා ලකුණු ගන්නවා ගොඩක්. ඒ නිසා ඒ ළමයා පන්තියේ පළවෙනියා වෙනවා. අපේ ළමයාට කවදාකවත් පන්තියේ පළවෙනියා වෙන්න හම්බෙන්නේ නෑ. ඒ නිසා මට ඒ ළමයා ගැන ලොකු ඊර්ෂ්‍යාවක් තියෙනවා. ඊට පස්සේ මං කිව්වා දැන් ඔයා කාලයක් ඉඳන් ඒ ළමයාට ඒතර ඊර්ෂ්‍යා කරනවානේ. ඒතර එහෙම ඊර්ෂ්‍යා කළා කියලා ඔයාට පුළුවන් වුණාද ඔයාගේ දරුවාගේ ඉංග්‍රීසි ලකුණු වැඩි කරන්න? ඒතර එයා කිව්වා නෑ පාද මට පුළුවන් කමක් තිබුණේ නෑ මගේ දරුවාගේ ඉංග්‍රීසි වැඩි ලකුණු වැඩි කරන්න. මං කිව්වා එහෙනම් ඔයාට පුළුවන් කමක් තිබුණාද ඒ ළමයාගේ ඉංග්‍රීසි ලකුණු අඩු කරන්න? ඔයා ඊර්ෂ්‍යා කරලා ඒ ළමයාගේ ඉංග්‍රීසි ලකුණු අඩු කරන්න පුළුවන් කමක් තිබුණාද? නෑ ෆාද මට පුළුවන් කමක් තිබුණේ නෑ. මං ඇහුවා ඔයා ඊර්ෂ්‍යා කළා කියලා ඔයාගේ ඔයාගේ ළමයාව පළවෙනියා කරන්න පුළුවන් වුණාද පන්තියේ? බෑ ෆාද. ඉතින් මං කිව්වා ඉතින් ඔයාගේ ඊර්ෂ්‍යාවට කරන්න පුළුවන් දෙයක් නැහැනේ. කිසි වැඩක් නැහැනේ ඔයාගේ ඊර්ෂ්‍යාව. ඒකට කිසි බලයක් නැහැනේ. ඇත්තනේ අපි ඊර්ෂ්‍යා කළත් නොකළත් දියුණු වෙන මනුස්සයා දියුණු වෙනවාමයි. අපේ ඊර්ෂ්‍යාවට ඒ දියුණුව නවත්තන්න බෑ කවදාවත්. ඊර්ෂ්‍යා කරන අපිම තමයි හැමදාම එකතන පල් වෙන්නේ. අපි ඊර්ෂ්‍යා කරන්න ඒ කෙනාට ඒක දැනෙන්නෙත් නැහැ. ඒ කෙනා යාය ගමන යනවා. නමුත් ඊර්ෂ්‍යා කරන්න ඇතුලෙන් තැම්බෙන්නේ මමයි. මොකද අපි ඊර්ෂ්‍යා කරද්දි එයා දියුණු වෙද්දි අයියෝ අපි හිතනවා අයියෝ මම මෙච්චර මේවත් මේවා කළා මම මේව කියලා තැන එකම තැන අපි මානසිකව දුක් විඳිනවා. ඒ නිසා ඊර්ෂ්‍යා කරන්න යන්න එපා. ඔබගේ ඊර්ෂ්‍යාවට මගේ ඊර්ෂ්‍යාවට කරන්න පුළුවන් සත පහක දෙයක් නැහැ. කිසිම කෙනෙක්ගේ දියුණුව කවදාකවත් නවත්තන්න බෑ. කිසිම කෙනෙක්ව පයින් අදලා දාන්න බෑ අපේ ඊර්ෂ්‍යාවට. ඒ නිසා එහෙම කරන්න බෑ. ඉතින් මේ මිනිස්සු ජේසුට ඊර්ෂ්‍යා කළා. හැබැයි ජේසුට ඊර්ෂ්‍යා කළා කියලා ජේසුගේ දූතකාරය ජේසු නැවැත්තුවද? නෑ. ජේසු දූතකාරය නැවැත්තුවේ නෑ. හැබැයි ජේසු ඒ ප්‍රදේශයට සේවය කරන එක නැවැත්තුවා. තමාගේ ගමට කරන සේවය නැවැත්තුවා. මොකද ජේසු දන්නවා වැඩක් නැහැ මේ මිනිස්සුන්ට විශ්වාසයක් නැහැ. මේ මිනිස්සුන්ට වැඩ කරලා වැඩක් නැහැ. ඒ හින්දා මම ගිහිල්ලා මගේ සේවය වෙන තැනකට දෙනවා. නේ? හැබැයි මම මගේ දූතකාරය නවත්තන්නේ නැහැ. ඕගොල්ලන් මාත් එක්ක සම්බන්ධ වුණත් නොවුණත් මගේ දූතකාරය මම නවත්තන්නේ නැහැ. මම මොකද මම ඇවිල්ලා තියෙන්නේ ජේසුගේ කාර්යය කරන්න. ඒ නිසා ජේසුගේ කාර්යය මම දිගටම කරගෙන යනවා. ඒක තමයි අද සුවිශේෂයේ ප්‍රධාන තේමාව වෙලා තියෙන්නේ. ජේසුරත් එහෙම වුණා.
පළවෙනි කීමේ එසකියල් දිවස්පසාජිතුමා. එසකියල් දිවස්පසාජිතුමාට දෙවියන් වහන්සේ කතා කරනවා බැබිලෝනියෝන විප්‍රාසගත වෙලා ඉන්න ඊශ්‍රායෙල් ජනතාව වෙත යන්න. මේ මගේ ජනතාව. නමුත් මුන් මට හැම වෙලාවෙම විරුද්ධ වෙනවා. කමන්නේ මට කොච්චර විරුද්ධ වුණත් ඔබ යන්න ඒ අයට දැනෙන්න සලස්වන්න දෙවියන් වහන්සේගේ දිවස්වරයෙක් ඔවුන් එක්ක ඉන්නවයි කියන දේ. බලන්න දෙවියන් වහන්සේට විරුද්ධ වෙද්දී දෙවියන් වහන්සේ මේ මිනිසුන්ගේ පැත්තවත් බලන්නේ නැතුව අමතක කරලා දාන්න ඕන අවස්ථාවක දෙවියන් වහන්සේ කියනවා නෑ. ඔයා ගිහිල්ලා එයාලට දැනෙන්න සලස්වන්න දෙවියන් වහන්සේගේ දූතේ දෙවියන් වහන්සේගේ දිවසිවරයෙක් ඔබත් එක්ක ඉන්නවයි කියලා. බලන්න දෙවියන් වහන්සේගේ කරුණාව, දයා කරුණාව. ඒදොරේ කොච්චර කෙනෙහිලිකම් තිබුණත් එසකෙල් දිවස්පසාදිතුමා ඒ ජනතාවට දැනෙන්න සලස්වනවා දිවන් වහන්සේගේ දිවසිවරයෙක් ඔවුන් එක්ක ඉන්නවා කියලා. කොච්චර කෙනෙහිලිකම් ආවත් ජේසු ජේසුගේ දූත කාර්යය නවත්තන්නේ නැතුව වෙන තැනකට වෙන වලාදකට හරි ගිහිල්ලා කරනවා. ජේසු වෙනෙන් ධර්මිෂ්ඨ ජීවිතයක්, ධර්මෝපදේශ ජීවිතයක් ගත කරන සුදෝ පාවුලතුමා අපිට හම්බ වෙනවා අද දෙවෙනි කියවීමේ. උන්වහන්සේ කරන මේ දූත කාර්යය තුළ උන්වහන්සේගේ ශරීරයේ ඇතුලේ කට්ටක් හිර වෙලා තියෙනවා වගේ. හරි අමාරුයි. දැන් අපිට කට්ටක් හිර වුණොත්, උග්‍රේ කට්ටක් හිර වුණොත් මොන අමාරුවක්දනේ? වතුර ටිකක් ගිල ගන්නත් බෑ. ඒක පැටලි 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 වේදනා දෙනවා. අන්න ඒ වගේ ඔහුගේ මාංශයේ කට්ටක් හිර වෙලා තියෙනවා වගේ ලොකු වේදනාවක් ඔහුට දැනෙනවා. මේ දේසුගේ කාර්යය කරන්න යද්දී විවිධ බලපෑම්, විවිධ අභියෝග. නමුත් ඒ තුල ඔහු සේවය කරනවා. ඒ තුල ඔහු සේවය කරනවා. සේවය නවත්තන්නේ නැහැ. ඒ නිසා ප්‍රියාදර සෞසාධනී, ජේසුගේ කාර්යය කරන්න යද්දී අභියෝග බොහොමයි. නමුත් ඒ අභියෝගාවයි කියලා පස්ස දොරින් පැනලා යන්න කියලා ජේසු කියන්නේ නැහැ. ඒ වලට මුහුණ දෙමින් ඒ කාර්යය කරගෙන යන්න. ඒ කාර්යය කරන්නම බැරි තත්ත්වයක් තියෙනවා නම් ජේසු ගියා වගේ වෙන තැනකට ගිහිල්ලා ඒ කාර්යය කරන්න. කාර්යය නවත්තන්න එපා. ඔබේ හොඳකම, ඔබේ කාර්යය, ඔබ ජේසු වෙනුවෙන් කරන දේ කවදාකවත් නවත්තන්න එපා. කරන දේ වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ජේසු ඒ විදිහට කටයුතු කළේ. ඒ නිසා ජේසු වෙනුවෙන් අපි ගොඩාක් දේවල් කරනවා. අපි ඉන්න තැන, අපි ජීවත් වෙන තැන, එතන අභියෝග ගොඩක් එනවා. ප්‍රියාදර සහෝදරනි, කොච්චර අභියෝග ආවත් ඒ දේ කරන්නට අපි උත්සාහ කරමු සැබෑ නිහතමානීත්වය තුළ. මොකද ඒක ජේසුටත් ඒ විදිහට ආවනම්, එසකියල් දිවස්පසාදිතුමාටත් ඒක ආවනම්, සුදෝ පාවුලතුමාටත් ඒක ඒ විදිහට ආවනම්, ඔබ මම කවුද අපිට ඒ අභියෝග නැවතින්ද? නේ, අපිටත් එනවා අනිවාර්යයෙන්. අපිට විතරක් නෙමේ, ජේසුගේ දහම වෙනුවෙන් කටයුතු කරව කොච්චරනම් අභියෝග ආවද, ඒ අය සියලය හෙලානේ මේ සභාව ගොඩනැගුවේ. ඒකනේ අපි කියන්නේ මහා උජාරුවෙන්, the seed of catholic faith is the blood of martyrs. කතෝලික විශ්වාසයේ බීජය ප්‍රාණ පරිත්‍යාගීවරුන්ගේ රුධිරය. එහෙම නැත්නම් ප්‍රාණ පරිත්‍යාගීවරුන්ගේ රුධිරය මත තමයි කතෝලික සභාව ගොඩනැගුණේ. එතකොට එච්චර පීඩාවන් එද්දී, ප්‍රශ්න එද්දී, අභියෝග එද්දී ජේසුල විශ්වාසයෙන් ඒ අය කටයුතු කළා. ඒ තුළ තමයි ඒ අය දේව වරප්‍රසාදය අත්දකින්නේ. ඒ නිසා ප්‍රියාදර සහෝදරනි, ඔබේ මගේ ජීවිතේ අපි විවිධ කාර්යයන් කරන්න යද්දී අපේ වතගොත අරවා මේවා හැමදේම හොයලා බලලා අපිව වටණ්ඩ කඩාහලන්න ගොඩාක් අය ඉදිරිපත් වෙයි. නමුත් අපි කරන්න යන්නේ ජේසුගේ කාර්යය කියලා. ජේසුගේ කාර්යය නවත්තන්න එපා. ජේසුගේ කාර්යය කරන්න. කරන දන වෙනස් කළත් කරන කාර්යය වෙනස් කරන්න එපා. ජේසු ඔබට මට පෙන්නුම් කරන්නේ ඒකයි. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඉල්ලනවා. අපි මේ දිව්‍යාගය තුළ යාක්ෂා කරමු. අපි සියලු දෙනාම නැගිට අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. ආසා පොළවද වෙන වෙන සියල්ලද මාව අදාළ සර්වාධිපතියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. එකම සම්මානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි. උන්වහන්සේ සමකල්පන පෙර පියාණන්ගෙන් ජනිත උසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද, ආලෝකෙන් ආලෝකයද, සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මනලද පියන් වහන්සේ සමග සමබත්වයෙන් යුතුව උන්වහන්සේ වැඩ සිටි සේක. උන්වහන්සේ මගින් සියල්ල මනලදේය. මිනිස් අප උදෙසාද, අපගේ ගැලවීම උදෙසාද,
උන්වහන්සේගේ බස්වදාලසේක පරිසුදාත්මන වහන්සේ කෙරෙන් කන්‍ය මරියාවන්ගේ මාංශගත වී උන්වහන්සේ මනුෂ්‍යා දුස්සේක උන්වහන්සේ පුදු ඒසා පොන්සු පිළකෙරතේ කුරුසිය නැගසු ලැබ මරණ වේදනා විඳ උපුත්පීඩපත් කරන ලැබුසේක සුදෙලි පරිදි උන්වහන්සේ තුන්වන දා උත්තානෝසේක උන්වහන්සේ ස්වර්ගාරෝහණය පියරන් වහන්සේගේ ළඟපසේම දැරිසිනිසේක ජීවතුන්ද මළවුන් දෙවිස්සේ කරන පිණිස උන්වහන්සේ මහිමානුකව නැවත වඩිනිසේක උන්වහන්සේගේ රාජ්‍ය කෙළවරක් නැතේ සම්මානන්ත චුද්දායකන්ද වන සුදාමන වහන්සේ කෙරෙහිද මම විශ්වාස කරමි පියරන් වහන්සේගේ හා පුත්‍රයන් වහන්සේගේ නික්මෙන වහන්සේ පියරන් වහන්සේ හා පුත්‍රයන් වහන්සේ සමග එක මානාවක් මහිමයක් ලබනසේක උන්වහන්සේ දිවස්සුරු මගින් කතා කළසේක අපසුරුමින් පැවතෙන එකම බුද්ද සුද්ධ බුද්ද කතෝලික බුද්ද ස්වභාව කෙරෙහි මම විශ්වාස කරමි පව් කලාව සඳහා එකම ඇති බව මම විශ්වාස කරමි මළුගේ නැති නැතිබද මතු පැඩිමි සදාතන ජීවිතයට මම බලාපොරොත්තු වෙමි ආමෙන් අපි එකම සංඝයක් කරට අපගේ ඉල්ලීම් ස්වාමීන් වහන්සේ ඉදිරියේ දබමු විශ්වාසින්ගේ ඇදුම් ස්වාමිනී අපකරණ යාඥා අසවදාල මැනව ස්වාමිනී අපකරණ යාඥා අසවදාල මැනව ආදර දෙවි පියාණනි මුල් ශ්‍රාවක සංඝය ශුද්ධාත්ම සත්වරමින් පෙරවාසේ අප රදගුරු පූජක පැවදි සමද සභා සේවයේ යෙදී සිටින සැමද ශුද්ධාත්ම සත්වරමින් පුරවාලුව මැනව තමන්ට පැවරී ඇති දූත කාර්යයන් අභියෝගයන්ට නොසැලී ඉටු කරන්නට බලයද ධෛර්යයද ශක්තියද සුවයද ඔවුන් සැමට ලබා දෙන පිණිස ස්වාමී අපකරණ යාඥා අසවදාල මැනව පරිශුද්ධ වූ දෙවි පියාණනි ප්‍රසාද ස්නාපන කැඳවීම තුල අපටද පැවරී ඇති දූත කාර්යයන් අප ජීවත් වන ශ්‍රේත්‍යයන් තුලම ආදරයෙන් ඉටු කරන්නට ශුද්ධාත්ම බලයෙන් අපව සන්නද්ධ කර ක්‍රිස්තුස් වහන්සේට සාක්ෂි දරන්නට අප හැම ශක්තිමත් කරන පිණිස ස්වාමිනී අපකරණ යාඥා අසවදාල මැනව අපිට ජේසුගේ ආශිර්වාදය ජේසුගේ ප්‍රාතිහාරයන් අප ජීවිතයේ අත්දකින්නට බැරුණොත් බැරි වෙන්නේ අපේ උද්දච්චකම් නිසා. ඒ නිසා අපේ උද්දච්චකම් වලින් නිදහස් වෙච්ච ලස්සන ජීවිතයක් ගත කරන්නට අපිව මෙහෙවන්නට කියලා අපි ඉල්ලමු. ජේසු තුළ අපි ලබන කැඳවීම කුමන කැඳවීම වුණත් දිවිහිමියෙන් කැඳවීමට සාක්ෂි දරන්නට මොන අභියෝග ආවත් ඒ කැඳවීමෙන් පලා නොගොස් කටයුතු කරන්නට අවශ්‍ය ශක්තිය ජේසු තුළ ඉල්ලමු. ආදර ජේසුනි අපි අපගේ අවශ්‍යතාවයන් ඉල්ලීම් බලාපොරොත්තු වහන්සේ ඉදිරියේ මේ විදිහට තබනවා. ඒවා අපිට ලැබෙන්න සුදුසු නම් මේ හැම දෙයක්ම අපිට ලබා දුන මැනව මේ කී දේ අප සමිදානන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ දේශාව අපට ලැබේවා. ආමෙන්. පන්රුපිදීම කුරු පිළිනකොට උද දෙමු ඔබ හත දෙවි සමිදේ යෙතේ ඉරිගිය අපේ ජීවිය තුල ලැබුදී මනා සඳරමිනේ යෙතේ ඉරිගිය අපේ ජීවිය තුල ලැබුදී මනා සඳරමිනේ
සහෝදර සහෝදරයනි, මාගේ ආදර දූ දරුවනි, මාගේ සාවගේ යාගේ සරබලධාරි දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන පිණිස යාක්ෂා කරන්න තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් වන සඳහාද අපගේ තමන් වහන්සේගේ සුදුසු ස්වභාවය යහපත සඳහාද ඔබගේ ආස්වලින් සම්විධානය යාගේ පිළිගන්නාසේක්වා. පාරිශුද්ධ ස්වාමිනිය වහන්සේගේ නාමයේ ගෞරවය සඳහා පුදන ලද මේ පන්රු කරුණ කොටගෙන අප ජීවිත පරිශුද්ධවත් කළ මැනව දිනෙන් දින වහන්සේගේ රාජ්‍ය කරා සමීප වන මඟ අපට පාදා දුන මැනව මේ ගීතය අප සමිදානන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සමිදානන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමග වෙනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න. සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවියන් වන සමිදානන් වහන්සේට ස්තුති කරමු. එයගේ හා යුතු වන්නේය. පාර්ශ්වද පියාණනී සියලු බල සදාතන දෙවී ස්වාමිනී සෑම කල්ලීද සෑම තැන්නීද අප වහන්සේට තුති විදීම සැබවින්ම යෝගීතය සාධාරණයේ ගැලවීම දායකය. අප ගලවා ගැන්ම සඳහා වූ ඔබ වහන්සේගේ දයාබර සැලැස්මෙහි ඔබ වහන්සේගේ මහත් මහිමය අපාට ප්‍රකාශ වන්නේය. අප මුදා ගැන්මට ඔබ වහන්සේගේම දේව බලයෙන් ඉදිරිපත් වී අපට සමාන මිනිසකු මගින් එය සලසා දීමට ඔබ වහන්සේ කැමැති වූසේක. මිනිස් භවයේ දුබලකමින් මිනිසා වහන්සේ හා සැමදියා වාමි කරගත් සඳ ඔබ වහන්සේගේ පුත්‍ර යානන්ට මිනිස් දුබල බව පාදා දී අප ඔබ වහන්සේ හා නැවත සමගී කරන්නට කරුණා කළසේක. එයින් සුරසේනා සමූහය ඔබ වහන්සේ ඉදිරියේ සිට සදාකල් ඔබ වහන්සේගේ ගුණ වඩන්නෝය. ඔවුන්ගේ ගීතරාවයට අපගේ සාධුනා දෙලේ කරගන්නා මෙන් අපි ඔබ වහන්සේගෙන් මෙසේ අයද සිටිමු. සමිධානනය වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සියලු ශුවිශුද්ධතාවේ උල්පත වහන්සේමය. එන වහන්සේගේ ආත්මයන නාසිම් පත්තර පිණිවෙන් මේ පඳු මද වස්වා ඒවා පරිශුද්ධවත් කරන මෙෙන් අපි අයද සිටිමු. අපි එසේ අදනේ මේ පණ්ඩු අප උදේසා අප සමිධානන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ ශීශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සදාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුප්‍රාප්තියට තමන් පවරා දෙමින් පූපේ රැගෙන තුති පුදමින් ඒ කඩාසුව කිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න මක් නිසාදයත් මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. ස්වාමිනි මාගේ දෙවිය එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලානද රැගෙන නැවත තුති පුදාසුව කිය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න මක් නිසාදයත් මේ අභිනවද අනන්ත උද කිවසු මේ මාගේ රුධීර කුසලානයයි.
පෞකමාව සඳහා බෞදේසාද බොහෝ දෙනා උදේසාදේ වගුණු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනී මාගේ අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. සම්විධානනි, ඔබ වහන්සේ නැවත වඩිනතෙක්. ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එහෙන් සම්විධානනි, උන්වහන්සේගේ මරණයද උත්ථානයද ස්මරණය කරමින් ජීවනදායක පූපේද ගැලෙමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමුවේ සිටින වහන්සේට තේවා පුද කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ රාශිය දරා සහභාගී වන්න අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි ආවනත වාද සිටිමු. සම්විධානනී මුල්ලොහේ පැතර පවත්නා ඔබ වහන්සේගේ සාන් සභාව සීකල මැනව පළවන ෆ්‍රැන්සිස් නැමැති අපගේ විශ්වේන්දේ රානන්ද, මැල්කම් කාදිනල් රංජිත් නැමැති අපගේ අගරදගුරු හිමිපාණන්ද, එතුමන්ගේ සහායක රදගුරු හිමිපාණන් වරුන්ද, සකල පූජක පිරිස් සමගම සභාව දයාවෙන් පරිපූර්ණ වන්නට සලසුනු මැනව. උත්ථානයේ අපේක්ෂාව තුළ සැතපුණු අපගේ සහෝදර සහෝදරියන්ද, ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරේ විශ්වාසය ඇතු නැසුණ අනිකුත් සියල්ලන්ද සීකර, ඔබ වහන්සේගේ ශ්‍රීවද මණ්ඩලයේ ආලෝකයේ වෙතට උන් පිළිගත මැනව, අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව, භාග්‍යවත් දේ මාතාවන් වන කන්නේ මරියාමන්ද, ඕතුමන්ගේ බුදුසුදවත් පතියු සුදෝජුසේ මුනිදුන්ද, භාග්‍යවත් අපොස්තුළුවරුන්ද, සුදෝජුසේ වාස් මුනිදුන්ද, සෑම කල්හිම සදාකල් සිට ඔබ වහන්සේට ප්‍රශංසාව ගෙන දුන් සියලු සුදවන්තයන්ද සමග සදා ජීවනයේට සහභාගී වීමට අප සුදුසන් කළ මැනව. තවද උන්නා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද, ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද, ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසු ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඒ ස්වාමීන් වහන්සේට දෙන්නට පුළුවන් උතුම්ම ගෞරවය, උතුම්ම වන්දනාව, උතුම්ම නමස්කාරය අපි දෝත් මුදුන් දී උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ හාෂිය දෙපොද කර සිටිමු. ඔවුන් වහන්සේ මගින්ද, ඔවුන් වහන්සේ සමගද, ඔවුන් වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දෙවි පියාණනි, සුදාත් මරණා සමග එක්ව වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවය මහිමය සදාටමත් වේවා. ගැලේම දා ගන්න පණිවිඩ ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී අපි ආක්ෂා කිරීමට ඉදිරිය වෙමු. ස්වාගේ වැඩ සින්නාපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණ වේවා, ඔබ වහන්සේගේ කැමැත්ත ස්වාගයෙන් මෙල වේවා, අපගේ දිනදා භෝජනය අදා ප්‍රදානය කළ මැනව, අපට වාද කරන අයගේ වැරදි අප ප්‍රමාණ කර නාමයෙන් අපගේ වැරදිද ප්‍රමාණ කළ මැනව, සමිධානනී සලයාපති නම්බුදා ගන්නාමෙන්ද අපගේ මෙම ජීවිත කාලයන්නේ අපට සාමය දෙනමෙන්ද අපි අවනතවායද සිටිමු. එවිට වහන්සේගේ කරුණාබර පීට ලැබ නිරතුරුවම් පවින් මිදී සිලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවානම් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වැසෙන්නෙමු. සාමය ඔබ සමග තබා යමි, මාගේ සාමය ඔබට දෙමි. සුවකීය ශ්‍රාවකයා නමතා වදාළ ජේසු ක්‍රිස්තුස් සම්විධානනි, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාව විශ්වාසයේ පමණක් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමය සමගිය දානය කරන්න කරුණා කළ මැනව, ඔබ වහන්සේට වැඩවසන සේක රජකම් කරන සේක. ආමේන්. සම්විධානන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය වදමු. ඔබට සාමය වේවා. ඔබට සාමය වේවා. ඔබට සාමය.
ලොවේ පවහරින දේවැටළු පෝතකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පවහරින දේවැටළු පෝතකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පවහරින දේවැටළු පෝතකයාණනි අපට සාමය දුන් මැනව මෙන්න දේවාශපාලකයාණෝ මෙන්න ලෝකේ පාපේ දුර්ලූ දනන් වහන්සේ උන්වහන්සේගේ භෝජනයට කැඳවීමලත් අප සියලු දෙනෙක්ම භාග්‍යවන්තයෝය සම්බිදානනී ඔබ වහන්සේ මා හට බාලිනට මම සුදුස්සෙක් නොවේමි ඒත් වචනය පමණක් වදාළ බැනත එවිට මාගේ ආත්මය සුවවන්නේ උන්වහන්සේගේ ශ්‍රී ශරීරය සදා ජීවනය කරා ප්‍රගෙන යන සේක්වා ආමේන් කිසුනාංශකේ ශ්‍රී රුධිරය සදා ජීවනය කරා ප්‍රගෙන යන සේක්වා ලොවට බෙදෙන දිව්‍ය බුදුන බණදින්න එන්න යන්න සුවද සුයි ආද වේද අමතක කරලා සුවද සිතින් එකමුතු වෙලා සමගිතාම ලොවට බෙදෙන දිව්‍ය බුදුන වළදින්න එන්න යන්න සුවද සුයි ආද වේද අමතක කරලා සුහද සිතින් එකතු වෙලා ජීවිතයේ ආහාරය වන්නේ ඔබයි සමිද ජීවිතයේ මාවත වන්නේ එවන් මගන් අනුවයන් අපගත සිත ඔබට දෙයි දිව්‍ය බුදුන වළඳින්නට අපි අද එන්නේ සමගී දහම ලොවට බෙදෙන දිව්‍ය බුදුන වළඳින්නට එන්න යන්න සුවද සුයු පාද වේද අමතක කරලා සුවද සිතින් එකමුතු වෙලා සතක ජීවය දෙන්නේ එවන් වදන් අනුවයන් අපගත සිත ඔබට දෙන් දිව්‍ය බුදුන වළඳින්නට අපි අද එන්නේ සමගි දහම ලොවට බෙදෙන දිව්‍ය බුදුන වළඳින්නට එන්න යන්න සුවද සුයි වාද වේද අමතක කරලා සුවහද සිතින් එකමුතු වෙලා දිවියේ දහම් මගට ලුණු රස වන්නේ එවන් දිවියේ අරුත ගෙනෙන සත්‍ය වන්නේ එවන් මගන් අනුව යන්න අපගත සිත ඔබට දෙන් දිව්‍ය බුදුන වළඳින්නට අපි අද එන්නේ සමගි දහම ලොවට බෙදෙන දිව්‍ය බුදුන වළඳින්නට එන්න යන්න සුහද සුයි පාද වේද අමතක කරලා සුවද සිතින් එකමුතු වෙලා
ආයි සමිද ජීවිතයේ මාවත වන්නේ එවන් වදන් අනුව යන්න අපගත සිත ඔබට දෙන් දිව්‍ය බොඳුන වරදින්නට අපි අද එන්නේ සමිදි දහම ඔබට දෙතක දිව්‍ය බොඳුන වරදින්නට එන්න යන්න සුහදසුයි පාද වේද අමතක කරලා සුහද සිතින් එකමුතු වීලා සුහද සිතින් එකමුතු වීලා සුහද සිතින් එකමුතු වීලා ස්වර්ගීය පියාණනි මෙතන මනාට දීමනාවකින් අප තුතිමත් කළෝ වහන්සේට ස්තෝත්‍ර කියමු නිරන්තරයෙන්ම වහන්සේගේ නාමයට ප්‍රශංසා කිරීමට අපට ගැන්නුව මැනව අපගේ ගැලවීම අත්කර ගනු සඳහා වහන්සේගේ වරමින් අප පුරවාලුව මැනව මේ කීදේ අප සමිදානන් වන ජේසු ක්‍රිස්තු සාන්සි දේසාම අපට ලැබේවා ආමේන් සමිදානන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා ඔබ සමගද වෙනසේක්වා සර්ව බලධාරී වූ පියාණන් වහන්සේද පුත්‍රයන් වහන්සේද සුදාත්මයන් වහන්සේද ඔබ සියලු දෙනෙක්වම ආශිර්වාද කරන සේක්වා යන්න සමිධානන් වහන්සේගේ සාමය රැගෙන යන්න දෙවියන් වහන්සේට ස්තුති වේවා සුගඳ පතුරා යමක යන්නට ජේසු තුමෙනි ඔබ සහාය අපට දේවා යමක යන්නට ජේසු සමිදි ඔබ සහාය අපට දේවා එකට වෙලි අලුත් ලොවක් හදලා එකතු වෙලා වැඳ වැටිලා අපි දෙවියුතුමන් වගේමු එකතු වෙලා වැඳ වැටිලා අපි දෙවියුතුමන් වගේමු සාමිහිර විහිදා දහම් සුවඳ පතුරා යහමඟ යන්නට ජේසු සමිදේ ඔබ සහාය අපට දේවා යහමඟ යන්නට ජේසු සමිදේ ඔබ සහාය අපට දේවා සියදෙනෙම කේම සාන්ත කුරුසේ අඩයාල මේ අපේ සතුරාගෙන් අප කරලා දේවා ඔබගේ ජේසු ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්තුති සාතුගේ නාමයෙන් ආමේන් ජේසු වේදයි ජේසු වේදයි පාදේ සෙතෙපම් නාලිකාවේ කිතුණු ආගමික වැඩසටහන් සඳහා ඔබගේ මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙන්න අමතන්න 0767 0767 0765 778